සුබදවසක් ඔයාලා හැමෝටම අනාදාත් කුකින් විත් ෂෙෆ් ෂානි වගේ YouTube channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. අනේ ඉතින් ටික දවසකට කලින් මම වීඩියෝ පෙළක් පටන් ගන්න හිතුවා දියුණු වෙන්න මේකත් ඇති කියලා. මේ ව්‍යාපාර කරන අයට කරන්න හිතන් ඉන්න අයට පොඩි උදව්වක් අත්වලක් වෙන්න හිතාගෙන මම දන්න දෙයින් ඔයගොල්ලන්ට ඒක මුදලක් හොයාගන්න විදිහට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක කියලා දෙන ගමන් ඉතින් ඒක පළවෙනි එක මම සෑන්ඩ්විචස් හදන්න කියලා දුන මං හිතන්නේ විකුණන විදිහට. ඉතින් දෙවැනි පියවර විදිහට අද මම හිතුවා මේ විදිහට mini chocolate brownies hadala api kiyanne ara vikunanna puluwan widihata e quality ekata me wage piliwalata lassanata ogalanta hada ganne puluwan wenne kohomada karanne kohomada kiyana eka kiyala denna ona kiyala itin wedi vistara video ekey katha karanna hita gana balamu ehena molimma me brownies tika hada ganne kohomada kiyala ඊට කලින් තව පොඩි දෙයක් කියනනම් දැන් මම ඊට කලින් ඔයගලන්ට බ්‍රවුනිස් රෙසිපිස් ගෙනත් තියෙනවා ඔරිජිනල්ම විදිහට. ඒ කියන්නේ චොක්ලට් බටන්ස් ඒ වගේම බටර් හොඳට අපි අර කියන්නේ හොඳ ක්වොලිටියට බ්‍රවුනිස් හදාගන්න විදිය වගේම ඊට වැඩිය ටිකක් අඩු ක්වොලිටියට හදාගන්න විදිහත් අරන් ඇවිත් තියෙනවා. දැන් මේ රෙසිපියත් අපි අර කියන්නේ බටර් චොක්ලට් බටන්ස් වගේ සුපිරිම ඉන්ග්‍රීඩියන්ස් නොදා හැදුවා වුණා ඔගලන්ට ඒ තත්ත්වෙන් ඒ රසටම කන්න පුළුවන්. නමුත් ඊට වැඩිය ටිකක් මිල අඩුවෙන් හදාගන්න පුළුවන් විදිහේ රෙසිපියක්. ඉතින් එහෙම එකක් ගෙනාවේ මොකද ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක හදන කෙනාට වගේම ගන්න කෙනාටත් නැත්තම් මුදලක් දීලා මේක ගන්න බැරි වෙනවා, විකුණන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා හොඳ ක්වොලිටියට සුපිරියට අර බරුනිස් හදාගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ අනිත් රෙසිපි ගිහිල්ලා බලන්න. නැත්තම් ඔගලන්ට මේකත් හොඳ රසට විකුණන්න පුළුවන් ක්වොලිටියේ බ්‍රවුනිස් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. දැන් මම මෙතන බිත්තර තුනක් අහමද සුදු මද ඔක්කොම එකට මේ විදිහට බෝල් එකකට දාලා ලෑස්ති කරන් තියෙනවා. කොකෝ පවුඩර් ග්‍රෑම් 70ක් මෙතන අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි මේකට හොඳ චොක්ලට් රසක් එකතු කරගන්නේ. ඊළඟට සීනි ග්‍රෑම් 300ක් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් ඔගොල්ලන්ගේ ගත්තේ ටිකක් ලොකු කැට නම් බ්ලෙන්ඩ් කරලා ගන්න අපිට දිය කරගන්න ලේසි. පිටි මම මෙතන ග්‍රෑම් 85ක් අරගෙන තියෙනවා. ඒ වගේම සුවඳ නැති හොඳ තෙල් ජාතියක් එළවලු තෙල්, කැනෝල තෙල් ඔය වගේ කැමති දෙයක් ඔගලන්ට ගන්න පුළුවන්. සැර සුවඳක් නැති මිලිලීටර් 160ක් අරන් තියෙනවා. වැනිලා තේ හැඳි එකහමාරක් දෙකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලුණු ස්වල්පයක් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මුලින්ම අපේ බිත්තර ටිකට අපි අරගත්ත සීනි ටික මේ විදිහට එකතු කරලා හොඳින් බීට් කරගන්න ඕන. මේක සෑහෙන දුරට, ඒ කියන්නේ 99%ක්ම වගේ දිය වෙනකන් මේකට ඔයගලන්ට විනාඩි 5ක් සමහර විට ඊටත් වැඩියෙන් යන්න පුළුවන්. ඉතින් අතේ සීනි කැට ගෑවෙන නොගෑවෙන තරමටම මේක දිය වුණාට පස්සේ දැන් මේකට මම අපි අරගත්ත ලුණු ටිකයි වැනිලා ටිකයි මේ විදිහට එකතු කරනවා. ඉතින් අර ඒකෙන් එන තෙතමනයත් පොඩ්ඩක් උදව් වෙනවා ඔයගලන්ට අර සීනි ටික හොඳට මේකේ දිය වෙන්න. කොහොම හරි අර ටිකක් ක්‍රීම් ගතියට ටිකක් පාට අඩු පාටක් එනකන් හොඳට මේක දිලිසෙන ටිකක් ඝනකම් මිශ්‍රණයක් එනකන් සීනි දිය වෙනකන් බීට් කරගත්තට පස්සේ දැන් අපි අරගත්ත කොකෝ පවුඩර් ටිකට අපේ තෙල් ටික මේ විදිහට එකතු කරන ගමන් මුලින්ම ඒ දෙක හොඳට කෑලි නැති වෙන විදිහට, ඒ කියන්නේ කොකෝ පවුඩර් කෑලි කෑලි හිටින් නැති වෙන්න හොඳට අර මිශ්‍රණය ලික්විඩ් එකක් දියරයක් වගේ එනකන් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හොඳට මිශ්‍ර කරගත්තාම ඔයගලන්ට මෙන්න මේ විදිහට දිය කරගත්ත මිශ්‍රණය හම්බ වෙයි. දැන් මේ ටික අපි එකතු කරගන්න ඕනේ අර බිත්තර සීනි වැනිලා දාලා අපි හදාගත්ත මිශ්‍රණයට. ඉතින් මේක එකතු කරාම ගොඩක් ඝනකම් මිශ්‍රණයක් තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ඒකයි අර අපි මුලින්ම සීනි ටික හොඳටම දිය වෙනකම් බීට් කරගන්නේ. මොකද මේක දැම්මා කියලා ඒක දිය වෙන්න ලොකු උදව්වක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ පිටි ටික හලා ගන්න ගමන්ම මේ මිශ්‍රණයට එකතු කරන්න. දැන් මේ දේවල් එකතු කරද්දි ගොඩ වෙලා අපි මේවා මිශ්‍ර කර කර ඉන්නේ. මුලින්ම අර බිත්තර ටිකේ සීනි ටික දිය වුණා නම් ඊට පස්සේ ගත්ත දේවල් තට්ටක් ගාලා එකතු කරලා කලවම් කරන්න විතරයි තියෙන්නේ. පිටි ටිකත් හලන ගමන් මේකට එකතු කරගත්තට පස්සේ මම බීටරෙන්ම මිශ්‍ර කරනවා. මොකද මේක පිම්බිලා එන්න අර ඇතුලේ තියෙන හුලන් ටික රැඳෙන්න ඕන කියලා දෙයක් නැහැ බ්‍රවුනිස් වලදී අනිත් කේක් වලදී වගේ. ඒක නිසා හොඳට බීටරෙන්ම මේ විදිහට විනාඩියක් විතර මිශ්‍ර කරාම ඔයගලන්ට මෙන්න මේ වගේ
ඝනකම් මිශ්‍රණයක් හම්බ වෙයි. ඉතින් මේක තමයි අපි ට්‍රේ එකට දාලා බේක් කරගන්නේ. ඉතින් මේකට දැන් කොකෝ පවුඩර් විතරක් නේ අද මම දැම්මේ. ඒක නිසා රස පොඩ්ඩක් වැඩි කරගන්න කියලා හිතාගෙන මම ගෙදර කන්නනේ හදන්නේ. මේ විදිහට චොක්ලට් ටිකක් චොක්ලට් බටන්ස් ටිකක් එකතු කරගත්තා. ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ටත් එකතු කරගන්න පුළුවන්. මේක දැම්ම නොදැම්ම කියලා රෙසිපියේ අපි අර කියන්නේ ස්වභාවයට හැදෙන බ්‍රවුනිස් වලට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් එහෙම නැත්නම් බැදගත් කජු ටිකක් පොඩියට කපලා එකතු කරගෙන අර රස වෙනස් කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ මිශ්‍රණය අඟල් අටේ ට්‍රේ එකට දාලා ඔයගලන්ට සාමාන්‍ය විදිහට බේක් කරලා කෑලි කපලා ගන්නත් පුළුවන්. නමුත් අද මම මේ විදිහට මේ චූටි ෆොයිල් ට්‍රේ ටිකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අර පිළිවෙලට ලස්සනට ඔයගොල්ලෝ කෑල්ලක් කපලා දෙන එකට වැඩිය මීට වැඩිය හොඳ නිමාවකින් මේක විකුණන්න පිළිගන්වන්න පුළුවන්. ඉතින් ඒකටම සෙට් වෙන්න පියන් ටිකකුත් එනවා. දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මේවා කොහෙන්ද ගන්න කියන එක. මම දැන් කිසිම වෙලාවක මේ ගන්න තැන් එහෙම ප්‍රොමෝට් කරන්නවත් එහෙම තැනක් ඇත්තටම විශේෂයෙන් දන්නේ නැහැ. මොකද මම හුඟක් වෙලාවට මේවා ඔන්ලයින් එහෙම නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් තමයි ඕඩර් කරලා ගන්න. ඉතින් ඔයගලන්ට ඒ දේ පුරුදු නැත්තම් ලංකාවේ තියෙන කේක් බඩු මේ වගේ දේවල් විකුණන කඩ ඉරවකේ තැනකට ගිහින් පෙන්නලා කියන්න මේ දේවල් මට ඕඩර් කරලා දෙන්න කියලා. ඒ මුදල ඉතින් ඔයගලන්ට ගෙවන්න වෙනවා කොහොමත්. එතකොට ඒගොල්ලෝ දන්නවා. මොකද මේවා මේ අපේ අර ලංකාවට තාම මේවා අර ඔන්ලයින් ඕඩර් කරන්න තියෙන අපහසු නිසා නැත්තම් අනන්තවත් වෙබ්සයිට් වල මේ වගේ දේවල් ඔයගලන්ට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙළඳාම් කරන අය නිතර මේ වැඩේ කරන හින්දා ඔයගලන්ට ඒ වගේ කෙනෙක්ගෙන් ගෙන්න ගන්න එක තමයි මම දකින විදියට පහසුම දේ. ඉතින් මේකට මම මේ විදිහට තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. ඔයගලන්ට බ්‍රෂ් එකකින් තෙල් ටිකක් ගා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එක සමාන ප්‍රමාණ වැටෙන විදිහට මේ පුංචි මෝල්ඩ් වලට එහෙම නැත්නම් ට්‍රේ වලට මේ අපේ බැටර් එක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් එක සමානව දාගන්න කියන්නේ එතකොට බේක් වෙලා එද්දී එක කාඩුවෙන් අනිත් එකේ වැඩියෙන් එහෙම නැහැ. ඔයගලන්ට එක ගානට එක ප්‍රමාණයේ බ්‍රවුනිස් ටිකක් එතකොට හදාගන්න පුළුවන්. ඒ විදිහට බැටර් එක දැන් මේ පොඩි මෝල්ඩ්ස් වලට දාගත්තට පස්සේ මේක දැන් අපි බේක් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 170ට ප්‍රී හීට් කරපු අවන් එක මම මේක විනාඩි 25ක් 30ක් අතර වගේ කාලයක් බේක් කරගන්නවා. ඉතින් ඒ වෙලාව අතර බේක් කරාම ඔයගලන්ට මේ වගේ ලස්සනට බ්‍රවුනිස් ටික හම්බ වෙයි. මේ තමයි හොඳ ක්වොලිටි බ්‍රවුනිස් එක තියෙන පෙනුම. මේ විදිහට උඩ ක්‍රැක් වෙලා තියෙන්න ඕනේ, මතුපිට හොඳ ලස්සන දිලිසෙන ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් මේ විදිහට බ්‍රවුනි ටික ඇවිත් තියෙනා නම්. දැන් මේකේ පොඩි තෙතමනයක් තියෙන්න තමයි මම ඉතුරු කරලා ගත්තේ. මොකද බ්‍රවුනිස් වල ಜಾති දෙකක් සාමාන්‍යයෙන් අපි කියන එක ටෙක්ස්චර් එක ස්වභාවය අනුව කේකි බ්‍රවුනිස්, ඒ කියන්නේ හොඳටම බේක් වෙන්න හදන බ්‍රවුනිස්, එහෙම නැත්තම් ෆජි බ්‍රවුනිස්. ඒ කියන්නේ ටිකක් ඇතුළ පොඩ්ඩක් තෙත ගතියට වගේ එහෙම නැත්නම් අර මඩි ගතියට තියෙන හදන බ්‍රවුනිස්. ඉතින් ඒක ඔයගලගේ පුද්ගලික කැමැත්ත මත ගොඩක් වියලිවට ඕනනම් බේක් කරන කාලය වැඩි කරලා ඔයගලන්ට ඇතුළ තෙතමනයක් නැතුව ඒක හදා ගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් කැමති ඇතුළ පොඩ්ඩක් තෙතට තියෙන බ්‍රවුනිස් වලට. ඉතින් දැන් මේක මේ විදිහට ඔයගලන්ට විකුණන්න පිළිගන්නන්න පුළුවන්. නමුත් සරස ගන්න ඕනනම් අර මම හදලා තිබ්බ විදිහට කරගන්න විදිහ කියන්න හොඳටම බ්‍රවුනිස් ටික නිවෙන්න ඕන. ඉතින් මේ විදිහට චොක්ලට් බටන්ස් ටිකක් අරන් යටින් උණු වතුර ටිකක් තියලා ලිපේ තියලා හරි ඔයගලන්ට මේ චොක්ලට් ටික දිය කරගන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් මයික්‍රෝවේව් එක තප්පර 30ක් දාලා 30න් 30ට මිශ්‍ර කරන ගමන් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේකට මම කිරි ෆ්‍රෙෂ් මිල්ක් මොනවත් දාන්නේ නැහැ. චොක්ලට් විතරමයි මේ විදිහට මෙල්ට් කරගන්නේ, එහෙම නැත්නම් දිය කරගන්නේ. දිය කරගත්ත චොක්ලට් ටික දැකපු විදිහට පයිපින් බෑග් එකකට එකතු කරගෙන දැන් කෙරෝලෙන් පුංචි සිදුරක් කපාගෙන ඔන්න ඕගලන්ට මේ විදිහට මේක සරස ගන්න, එහෙම නැත්නම් අපි කියන්නේ ඩිසයින් කරගන්න පුළුවන්. මේ විදිහට සිග්සැග් ක්‍රමයට එක ලයින් එකක් හරි එහෙම නැත්නම් මම මේ පෙන්නන විදිහට දෙපැත්තටම චොක්ලට් මේ වගේ වැක්කිරෙන්න එකතු කරගෙන පෙනුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔගොල්ලෝ මේකෙන් අදහස අරගෙන ඔගලන්ට පහසු විදිහට මීට වැඩිය උනත් හොඳ විදිහට හදාගන්න පුළුවන්. මම හැමතිස්සම කියනවා මම කරන එකෙන් අදහසක් අරගෙන ඔගොල්ලන්ට පුළුවන් විදිහට මේ දේවල්
කරගන්න. ඉතින් දැන් ඉතුරු ටික මම ඉක්මනට වීඩියෝ එක පාස් ෆෝවර්ඩ් යවලා ඔයගලන්ට පෙන්වන්නම්. මොකද මම සරස ගන්න එක තමයි එතනදි කරන්නේ. අද මම මේ විදිහට එක එක විදිහ මේ ස්ප්‍රින්කල්ස් එකතු කරගෙන තමයි මේ බ්‍රවුනිස් ටික ලස්සන කරගත්තේ. ඉතින් ඔයගලන්ට මේ විදිහට නැත්තම් මේකට උඩින් අර පුංචිවට තියෙන චොක්ලට් බටන්ස්ම එකතු කරගන්න පුළුවන්. සුදු පාටෙනුයි චොක්ලට් වෙනුයි පාට දෙකෙන් එකතු කරගන්න පුළුවන්. පොඩිවට කපාගත්ත කජු එකතු කරගන්න පුළුවන්. එක එක විදිහට මේවා සරස ගන්න පුළුවන්. නත්තරත් ළඟ ළඟ එන හින්දා ඔන්න අන්තිම බ්‍රවුනිස් දෙක ක්‍රිස්මස් තීම් එකට සරස ගන්න හිතුවා. ඉතින් මේ විදිහට මම අර කිව්ව අවස්ථාවේ හැටියට ඔයගලන්ට ඕන විදිහට මේක සරස ගන්න නිදහස තියෙනවා. මේ දෙන ඉතින් අපි අද හදාගෙන සරසගත්ත ලස්සන බ්‍රවුනිස් ටික දැන් ඔයගලන්ට තව දෙයක් කියන. දැන් මේක දැක්කහම ඔයගලන්ට හරිම පිළිවෙලයි නීට් එකට තියනවා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා නම් මම හදපු නිසා කියනවා නෙමේ. දැන් මම මේකෙන් කියන්න හදන්නේ මේ විදිහටම බිස්නස් එකකට කරනවා නම් ඇත්තටම ඔයගලන්ගේ පිළිවෙල තියාගන්න. දැන් බලන්න මේ ට්‍රේස් වල පොඩි මෝල්ඩ් වල වටේ පොඩ්ඩක්වත් මගේ ඩෙකරේෂන් එකවත් මම බැටර් එක දාද්දිවත් පොඩ්ඩක්වත් තැවරිලා එහෙම කියන්නේ අපි අර කියන්නේ අනාගෙන නාගෙන මේක කරගන්න යන්න එපා. එතකොට මේ වැඩේ අපි කොච්චර හොඳට රසට හැදුවත් පිළිවෙල කියන එකත් හොඳට තියෙන්න ඕනේ. අපි විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් මොකද හැමෝම කෑමක් අර රස බලන්න කලින් ඇස් වලින් රස විඳිනවා කියලා අපි දන්නවනේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම ඒක ගැනත් හිතන්න. දැන් මේ මම උඩින් එකතු කරගත්ත ස්ප්‍රින්කල් ටික ඔයගොල්ලෝ දැක්කනේ. දැන් මේක මට අතින් නිකන් උඩින් ඉහගෙන යන්නත් තිබුණා. නමුත් මම ඒක වෙන වෙනම වෙලාව අරගෙන ඒ කරපු නිසා තමයි මේ විදිහට ඔයගොල්ලෝ නීට් එකට පිළිවෙලට මේක දකින්නේ. ඉතින් මේ හැමදේම හැබැයි උදව් කරගන්න ඔයගොල්ලෝ මේකට මිල නියම කරද්දි. මොකද ඔයාලා ඔයාලගේ බඩුවලට යන වියදම වගේම ශ්‍රමයකුත් මේකට යොදවනවා. ඉතින් ඒ ශ්‍රමයටත් මිලක් එකතු කරන්න අමතක කරන්න එපා මේ වගේ දෙක ගාන කියද්දි. එහෙම කිව්වේ දැන් ගොඩක් වෙලාට මම කෑමක් ඉදිරිපත් කරාම හුඟක් දෙනෙක් අහනවා මේක කීයටද විකුණන්න පුළුවන් කියන එක. ඒක ඇත්තටම මට කියන්න බැරි දෙයක්නේ. ඔයගොල්ලෝ යොදා ගන්න ඉන්ග්‍රීඩියන්ස් ගන්න වෙලාව මහන්සියේ හැමදේම මත ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ හැමදේම තමුන්ට ලාභයක් තියෙන විදිහට කස්ටමර්ට කියන්න මතක තියාගන්න. මොකද තව කෙනෙක් කැතට කරන එහෙම නැත්නම් පිළිවෙලක් නැතුව කරන වැඩක් ඔයා පිළිවෙලට කරලා ඉදිරිපත් කරනවා නම් ඒකට මිලක් කියන්න ඔයාට අයිතියක් තියෙනවා. අතන ලාභයි ඔයාට වඩා කියන කෙනෙකුට කට ඇරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ එයා මේක දෙන්නේ මේ විදිහට පිළිවෙලක් නැතුව මේ දේවල් දාලා වෙන්න ඇති. නමුත් මම කරන්නේ මේ විදිහට මගේ ක්වොලිටිය මේක. ඒක නිසා මගේ මිල මෙච්චරයි ඔයා ගත්තත් නැතත් කියන තැනට ඔයාගේ තත්ත්වය හදාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මොකද අපි දන්නවා ඒ එකම ව්‍යාපාරය කරන ඕන තරම් අය මාකට් එකේ ඉන්නවා. ඉතින් එතනදී අපිව ප්‍රූව් කරන්න වගේම අසාධාරණ නැති එහෙම වුණත් නිකන් වැඩ බැරුව බොරුවට මිල වැඩියෙන් කියලා එහෙම වැඩකුත් නැහනේ. ඒ සාධාරණව නමුත් අපේ අර කිව්ව ක්වොලිටිස් තියාගෙන මේක කරගත්තොත් ඉතින් අපිට කස්ටමර්ස්ලා එන එක කාටවත් නවත්තන්න බෑ. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම හිතනවා. එකතුනාට බොහොම ස්තුතියි. රෙසිපිස් එක්ක දිගටම රැඳිලා ඉන්න channel එකත් subscribe කරලා තියාගන්න. ඔයගලගේ අදහස් කියන්න like එකක් දාන්න වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.